ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම මගේ YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ගන්න පුළුවන් හොඳම වායු රයිබල් පහ පිළිබඳව. තාමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, අනිත් අයට දැනගන්න share කරන්න, ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් comment කරන්න. අංක පහ Chinese B1 වායු රයිෆල් එක, මේ වායු රයිෆල් එක චීනයේ නිෂ්පාදිත වායු රයිෆල් එකක්. එක 1.177 සහ 0.22 යන කැලිබර් වලින් තියෙනවා. ඒ කියන්නේ උඩවි ප්‍රමාණය මේකේ තප්පරයට අඩි 450යි 650යි අතර වේගයෙන් ගමන් කරනවා. මේක ඉතාම ලාභදායි වෛරයිෆල් එකක්. ඒක නිසා ලංකාවේ ගොඩක් ගොවීන් අතර ප්‍රචලිතයි. රජයෙන් සමල්ලාවට සහන මිල ගණන් යටතේ ලබා දෙන්නේ මේක. ඉතා සරල තාක්ෂණයකින් තමයි මේක සමන්විත වෙන්නේ. කිලෝග්‍රෑම් 2.5ක් වගේ බර වෙනවා. මේකේ B1 සහ B3 කියලා වර්ග දෙකක් පවතිනවා. B3 එකේ ඔය පෙන්නන්නේ B3 එකේ අnder liver එකක් තියෙනවා. ඒකෙදි barrel එක ස්ථායීව තියෙනවා. යටින් liver එකක් තියෙන නිසා ඒකෙන් ඇදලා තමයි පිෂ්ඨණය කිරීම සිදු කරන්නේ. මේකේ වාසි තියෙන්නේ මේ තුවක්කුවේ මිලෙන් නඩුයි. වන සතුන් පළවා හරින්න පුළුවන්. වායු රයිෆල් පිළිබඳ මූලික අවබෝධයක් ගන්න මේ තුවක්කුව හොඳයි. අවාසි තියෙන්නේ මේක ස්පින් එකේ ආයු කාලය අඩුයි. ඉක්මනට කැඩෙනවා. තත්වයෙන් බාලයි. වන සතුන්ට මරණීය තුවාල ඇති කරන තරම් ප්‍රබල නැහැ. ඒ කියන්නේ මේකේ RFPS අගේ අඩු නිසා මරණීය තුවාල ඇති කරන තරම් ප්‍රබල නැහැ. මේකේ ෂොක් absorb system hari butt pad එකක් hari නැති නිසා recoil එක කියන්නේ පස්සට එන එක තියෙන ආවම කිරීමට කිසිම දෙයක් සිදු කරලා නැති නිසා ඉලක්කය පොඩ්ඩක් දුරට වෙනස් වෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ලංකාවේ 13500 වගේ ඉඳලා තියෙනවා. Thomas & Gun Center එකේ කඩවත තියෙනවා. අංක 4 Thomas Sports Wire Rifle එක. ඊළඟට අපි කතා කරන්නේ අපේ රටේ නිෂ්පාදනය කරන wire rifle එක පිළිබඳව. අපේ රටේ අභිමානයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මේකේ තියෙන්නේ දැනට තියෙන 177 කැලිබර් එක. මේ රයිෆල් එක පෙලට් එක උණ්ඩේ ගමන් කරන වේගය සාමාන්‍යයෙන් CIFPS වගේ වෙනවා. මේ තුවක්කුවේ මිට හදලා තියෙන්නේ වැලුබැලියෙන්. ස්ප්‍රින් එක ඉතාමත් හොඳයි. හොඳ හයි ස්ප්‍රින් එකක් තියෙන මේකට ෆයිබර් ඔප්ටික් සයිට්ස් එනවා. ඒ කියන්නේ ඉලක්කය ගැනීමදී අපිට පහසුවෙන් බලා ගන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේක ඔය පේන විදිහට ඇඩ්ජස්ට් කරන්න පුළුවන් ස්ථාන දෙකක් එනවා. ඔය ෆයිබර් ඔප්ටික් කියන්නේ ඔය මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට ඉලක්කය ගනිද්දී. ඊටමත් පහසුවේ මේ ඉලක්කය ගන්න. මෙහි අඩියක් පමණ දිග ස්ක්‍රීන් එකක් තමයි තියෙන්නේ. වාසි ගත්තොත් මේක ලංකාවේ අභිමානවත් නිෂ්පාදනයක්. වන සතුන්ට මරණීය තුවාල ඇති කරන්න පුළුවන් තරම් ප්‍රබලයි මේක. මේක 800යි FPS අගයක් ගන්න නිසා ස්ක්‍රීන් එකේ ආයු කාලය ඉතාමත් වැඩි. හොඳ ස්ක්‍රීන් එකක් තියෙන්නේ. කැඩුනොත් රිපෙයාර් කරගන්න ඕන වෙලාවක පහසුයි. මොකද කඩවත තියෙන නිසා ඕන වෙලාවක ගිහිල්ලා ඒක රිපෙයාර් කරගන්න පුළුවන්. මේකේ බට් පෑඩ් එකක් තියෙන නිසා පසුබිමට පැමීම සහ ගැස්සීම එහෙම අඩුයි. ඒක නිසා ඉලක්කය වැරදීම මේ සම්භාවිතාවය අඩුයි. අවාසියක් නම් සාමාන්‍යයෙන් නොමැති තරම්. මේක සාමාන්‍යයෙන් 25000 ඉඳලා ඉහළට තියෙනවා. අංක 3 වේරුච් HW90 වයර් රයිෆල් එක. මේ ජර්මන් නිෂ්පාදනයක්. ගොඩක් පවර්ෆුල් වයර් රයිෆල් එකක් කියලා අපිට හඳුන්වන්න පුළුවන් මේ වයර් රයිෆල් එක. මේකේ තියෙන විශේෂත්වයක් තමයි මේකේ ගෑස් පිස්ටන් එකක් තියෙන්නේ. ගෑස් පිස්ටන් එක නිසා රීකෝලි ගතිය අඩු වෙනවා. එතකොට ගැස්සෙන ප්‍රමාණය අඩුයි. ඒ වගේම මේකේ ටිගර් එක ගත්තොත් ඉතාම ආකර්ෂණීය පෙනුමක් තියෙනවා. වගේම 2-stage adjust කරන්න පුළුවන්. ඒ නිසා කොකා අවම බලයකින් කොකාට යොදන අවම බලයකින් මේක ක්‍රියාත්මක කරවන්න පුළුවන්. ඒ වගේම මේකේ 1.177 සහ 0.22 සහ 0.25 යන කැලිබර් වලින් ගන්න තියෙනවා. නමුත් ලංකාවට 0.25 කැලිබර් ගෙන්නන්න දෙන්නේ නැහැ. ඒක නිසා දැනට ලංකාවේ තියෙන්නේ 0.177 සහ 0.22 පමණයි. වාසි ගත්තොත් මේක ජර්මන් නිෂ්පාදනයක්. වන සතුන්ට මරණීය තුවාල ඇති කරන්න පුළුවන් තරම් ප්‍රබලයි. මොකද FPPS අගය 1000කට වැඩි නිසා නොමිලි ස්කෝප් එකක් හම්බෙනවා. ටිගේ එක අවශ්‍ය කරදු පරිදි වෙනස් කරන්න පුළුවන්. තත්වයෙන් උසස්. ඒ වගේම ස්පින් එකේ ආයු කාලය වැඩි. මේකේ ගෑස් පිස්ටන් එකක් නිසා රීකෝල් අවම කරනවා. ඒ වගේම ඉලක්කය වෙනස් වීම ඉතාමත් අවමයි. අවාසි ගත්තොත් මිලෙන් අධිකයි. මේක ගෑස් පිස්ටන් එකක් තියෙන නිසා කැඩුනොත් රිපෙයාර් කරන්න සාමාන්‍ය නෝමල් පිස්ටන් එකකට වගේ නෙවෙයි ඊට වැඩිය වැඩි මුදලක් ගත වෙනවා. ගැමෝ රීප්ලේ මැග්නම් වයර් රයිෆල් එක. මේක ඉතාමත් සුවිශේෂී වයර් රයිෆල් එකක්. මේක අලුත්ම තාක්ෂණය යොදාගෙන දැනට නිෂ්පාදනය කරලා තියෙන වයර් රයිෆල් එකක් කියලා කිව්වොත් නිවැරදි. මේකේ යුරෝපීය නිෂ්පාදනයක්.
මේකේ පවර් එක 35 ජූල් 45 ජූල් අතර වගේ වෙනවා සාමාන්‍යයෙන් වයර් රයිෆල් එක තියෙන්නේ ජූල් 15ත් 20ත් අතර වගේ අගයක් තමයි තියෙන්නේ මෙහි 0.77 එකේ පවර් එක FPS 1500ක් වගේ වෙනවා ඒ වගේම 0.22 වයර් රයිෆල් එකේ පවර් එක 1200ක් FPS වගේ වෙනවා මේකේ shock absorb system එක තියෙනවා ඒ වගේම එකවර උණ්ඩ 10ක් දාලා ෂූට් කරන්න පුළුවන් ඒ වගේම තව මේකේ විශේෂත්වයක් තමයි මේකේ ගෑස් පිස්ටන් එකක් තියෙන්නේ ඒ වගේම මේකේ ස්කෝප් එකේ ගැස්සීම අවම කිරීමට ඒක ස්කෝප් එක පවතින රේල් එක කොටස් දෙකකින් නිර්මාණය කරලා තියෙන්නේ ඔය පේන්න තියෙන සේෆ්ටි එක ඊළඟට පේන්න තියෙන්නේ normal piston එකක් සහ gas piston එකක් අතර වෙනස විශේෂයෙන්ම මේව piston එක මගින් ගැස්සීම අවම කිරීම සිදු කරනවා මේ සාමාන්‍යයෙන් 150,000 සිට තියෙනවා ලංකාවේ MC එකේ තියෙන Nimrods ආයතනය මගින් තමයි ගැමු ලංකාවට අලවිනි විජිතය වශයෙන් කටයුතු කරන්නේ මේකේ වාසි වශයෙන් ගත්තොත් යුරෝපීය නිෂ්පාදනයක් වනසතුට මරණය තුවාල ඇති කරන්න තරම් ප්‍රබලයි FPS අගය 1250ක් වගේ වෙන නිසා ඒ වගේම කිලෝ ජූල් අගයත් 35 සහ 45 අතර වගේ වෙන නිසා තුවක්කු ස්කෝප් එකේ ගැසීම අඩුයි ඊළඟට පෙලට් නැවත දැනීමකින් තොරව 10කින් එකවර ෂූට් කරන්න පුළුවන් ඒ වගේම නොමිලි ස්කෝප් එකක් හම්බ වෙනවා ටිගර් එක අවශ්‍ය පරිදි වෙනස් කරන්න පුළුවන් තත්ත්වයෙන් උසස් ගෑස් පිස්ටන් එකේ ආයු කාලය වැඩි ඉලක්කයේ වෙනස් වීම අවම තත්ත්වයක තමයි තියෙන්නේ ඒ වගේම අවාසි ගත්තොත් මිලෙන් අධිකයි කැඩුණොත් රිපෙයාර් කරන අධික මුදලක් වැය වෙනවා තුවක්කුවේ බොහොමයක් කෑලි ප්ලාස්ටික් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ එතකොට මේකේ අපි අර වුඩන් ස්ටොක් එකකට ඒ කියන්නේ ලීමිටකට තියෙන ආකර්ෂණය නැති නිසා මේක පොඩ්ඩක් ආකර්ෂණය අඩුයි අංක 1 හට්සන් 135 වයර් රයිෆල් එක මේ වයර් රයිෆල් එක ඉතාමත් විශේෂ වයර් රයිෆල් එකක් ඒ වගේම මේ වයර් රයිෆල් එක අංක 1 දාන්න හේතුවලා තියෙන්නේ මේකේ ලීයෙන් තනපු ආනගේ මීටර් ඒ වගේම පවර් එක ඒ වගේම තුර්කි රාජ්‍යයේ නිෂ්පාදනයක් මේකේ මිල ගණන් වගේ කරුණු නිසා තමයි මේක අංක 1කට අපි දාලා තියෙන්නේ මේකේ ටිගර් එකත් ඉතාමත් අනිවි දකුණු කළු නිමාවකින් යුක්ත 2 ස්ටේජ් ටිගර් එකක් ඒකේ තියෙනවා shock absorb system එක ඒක නිසා ගොඩක් ගැස්සීම අවම කරලා තියෙනවා පේන්න තියෙන්නේ සේෆ්ටි බටන් එක ඒ වගේම මේකේ ප්‍රබල ස්පින් එකක් තියෙන ඉතාම හයි ස්පින් එකක් ඒ වගේම සයිඩ්ස් ගත්තොත් ෆයිබර් ඔප්ටික් සයිඩ්ස් තියෙන හොඳට ඉලක්කය ගන්න පුළුවන් ඔය පේන විදියට ටිගර් එක 2 ස්ටේජ් ටිගර් එකක් තියෙන්නේ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේකේ 0.177 සහ 0.22 කියන කැලිබර් වලින් එනවා මේකේ උපරිම වේගය 1250 FPS වගේ තියෙනවා මේකේ සද්දයත් තව අඩු කරලා තියෙනවා යාලා මේකේ වාසි ගත්තොත් තුර්කි රාජ්‍ය නිෂ්පාදනයක් වනසතුන්ට මරණය තුවාල ඇති කිරීම තරම් ප්‍රබලයි මේකේ 1250 FPS අගය තියෙන නිසා ටිගර් එක අවශ්‍ය පරිදි වෙනස් කරන්න පුළුවන් තත්ත්වයෙන් උසස් ඉතා ප්‍රබල ස්ප්‍රින් එකක් තියෙන එකේ ආයු කාලය වැඩි ඉලක්කයේ වෙනස් වීම අවම වෙලා තියෙනවා මේකේ එක එක තාක්ෂණය යොදාගෙන තියෙන shock absorb system එක ඒ වගේ දේවල් නිසා මේකේ අවාසි ගත්තොත් මිලෙන් අධිකයි කැඩුණොත් ප්‍රිපෙයාර් කරන්න වැඩි මුදලක් වැය වෙනවා ඒ වගේ අවාසි තමයි තියෙන්නේ මේකෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් මගේ page එක subscribe කරන්න ඒ වගේම මේ වගේ තව videos ඉස්සරහට බලා ගන්න ඕන නම් මගේ page එක share කරන්න thank you